නැවතුනේ කළුතර සිදුවීමේදී මියගිය රැඳවීම රජ භාරයේ සිටි සැකකරුවන්. එතකොට ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් මේකක් මතුවලා තියෙනවනේ මොකද පොලිසිය ආරක්ෂාව ලැබිය යුතු තිබුණා වුණා. අනිත් එක තමයි කි සැකකරුවන්ට දිගින් දිගටම මරතරජන තිබුණා. එතකොට ඒ සම්බන්ධයෙන් මොකක්ද සාකච්ඡා වුණාද මේ සම්බන්ධයෙන්? මොනවාක්වත් නැහැ මේ වෙනකොට කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපතිගේ මම ඉදන් වැඩසටහනම් කළා තිබෙනවා. අවශ්‍ය ඒ පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් මේක පළවෙනි අවස්ථාව නෙවෙයි මේ වෙන සිදුවීම් සිදුනේ. පාතාලයේ අය අධිකරණයට ගෙන යනකොට මීට ඉස්සෙල්ලත් වෙඩි තියලා මේව කරලා සමහර තැන්වලදී වෙඩි තියලා පහර පෑරගෙනත් ගියා. ඒ කට්ටිය නිදහස් කරගෙනත් ගියා අවස්ථා තිබෙනවා. ඉතින් මේ සඳහා පරීක්ෂණ පවත්වනවා මේ 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 පිළිබඳව. ඔච්චර කරත් අපේ මේ ලංකාවනේ. ලංකාවනේ මේ. ඇයි මතක නැතුණා අදින්නේ තැන කොහෙද කියලා. ඒකල්ලන් කාලේ වුණේ නැහැ. මොකෝ වුණේ නැත්තේ? ඒගොල්ලන්ගේ කාලේ තමයි ඔක්කොම වුණේ. කොහෙද පාතාලේ මර්ධනය කරා නම් ඔය හැමතැනම පාතාලේ ගෙනියනකොට කී තැනක නිදහස් කරගන්න? නිදහස් කරා වෙඩි තියලා මැරුවද? ඇතුළට ගෙන. එහෙම නැහැ ඒගොල්ලෝ වෙන්නේ නැති කරන්නේ නැත්තේ. පාතාලේ නෙවෙයි නං. මර්ධනය කළා දිනුනා නං. මේ තාම පළවෙනි අවස්ථාව මේ ආණ්ඩුව යටතේ. ඒ ආණ්ඩුව යටතේ කොච්චර දිනුනා සිද්ධි? ආණ්ඩුව නෙවෙයි ඒගොල්ලෝ එතනින් අයින් කරලා තියෙනවනේ ඒගොල්ලෝ. ඒගොල්ලොත් මේ පරීක්ෂණ කටයුතු ඉවර වෙනකන් ඒගාව තනතුරු සියල්ල අහෝසි කරලා ඒ අවශ්‍යතාවය ඒක පුද්ගලික ආයතනයක් ඒගොල්ලෝ තමයි ගන්න ඕනේ තියෙන්නේ. හොඳයිනේ. හොඳයිනේ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවේ කොහමද? ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවේ පොසිටිව් කැම්පේන් එකද? නෑ නෙගටිව් කැම්පේන් එක ජනාධිපති උනේ. ඔව් ඉතින් හරිනේ ප්ලෑන් එක තිබුණත් ඒ මෝඩයා කරන මෝඩයෝ කළා ඒක ජනප්‍රිය කරනවා නම් ඉතින් මොකද කරන්නේ?